අයිබෝන් සුබ දවසක් ගලන්ත බ්ලොග් සමඟ ඉන්න ඔයාලා හැම දිනාටම. ඉතින් දිගින් දිගටම රට එන මිනිස්සු ගැන කතා කරාට සමහර මිනිස්සුන්ට කොච්චර කිව්වා තේරුම් ගන්න නැති මාතෘකාවක අවසානය මෙන්න විදියට වැටලා තියෙනවා. කොහොමද කියලා ආගන්න. විදේශගත බිරිඳ අනියම් සම්බන්ධතාව පවත්වන බව දැනගෙන පියා අවුරුදු 6ක දියණිය සමග දුම්රියට පැන දිවිනසා ගන්න. ඒක තමයි මාතෘකා. මේක පත්තරේ අද ලංකාවේ දාලා තිනවා. ඉතින් මේක වැඩිදුරටත් පොලිස් පරීක්ෂණ වලට මේ තහවුරු කරගෙන තිනවා මෙන්න මේ හේතුව නිසා කියලා. ඒ කියන්නේ නෝන අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ඒ කියන්නේ මාත්‍ය දැනගෙන තිනවා. ඉතින් ඒකට කනස්සල්ලෙන් තම දියණියත් එක්ක දුම්රියට පැනලා මැරලා තිනවා. ඉතින් කන්තලේ තමයි මේ දේ වෙලා තියෙන්නේ. කන්තලේ රජයල ප්‍රදේශයේදී චිකුණාමලේ සිට කොළඹ දක්වා ධාවනය වුණු දුම්රියකට පැනලා තමයි ජීවිතය නැති කරන්නේ. ඉතින් මම කියන්න උත්සාහ කරන්නේ ඒක නෙමෙයි. රටේන ගොඩක් අය නෙමෙයි මේක බලන බොහෝ අයට මේක වැදගත්. සම්බන්ධතාවයක් පවත්වන අය හරිද? අපි හිතමුකෝ කාටි කාරි කතා කරොත් හරි ෆොටෝ එකක් ගැහුව නැත්නම් වීඩියෝ කෝල් චැට් එකක් ඔය වගේ දේවල් මේ සමහර කාන්තාවන් තමන්ගේ මිනිහට තමන්ගේ ස්වාමියට කෙලින්ම කියනවා මට ඔයාව එපා මට උඹ එපා මං දැන් සතුටින් ඉන්නවා මීම් බලපන් මගේ අලුත් හස්බන්ඩ් ෆොටෝ එක බදාගෙන ඉඳගෙන එක ඇඳේ ඉඳගෙන ගහලා මිනිහට දානවා. ඔයාලට මගේ YouTube එකට මගේ නාලිකාවේ තියෙන වීඩියෝ වලට ගියාම ඔය වගේ කතන්දර ඕන තරම් තියෙනවා බලන්න. හරිද? රෝලින් කියන්නේ කාට හරි හැදෙන්න. හරිද? එතකොට සමහරක් ඉන්නවා කාන්තාවන් එක්ක සම්බන්ධතාව ඇති කරගත්තට පස්සේ කාන්තාවගේ gedara number අරගෙන කොහොම හරි කරලා ඒ මිනිහට යවනවා. උඹගේ ගෑණි මීම තමයි මාත් එක්ක ඉන්නේ. එනවා මම ගෑණි. නිර්වත්. ඒකත් එක්ක තමයි යහංගත වෙච්ච වෙලාවක ෆොටෝ එකක් ගහලා වීඩියෝ එකක් ගහලා යවනවා. නැත්නම් බදාගෙන ඉඳගෙන ඉන්නේවා. අනිත් වැඩ කරන ඒවා ඒවද ගහලා දානවා. හරිද? මේක හරි සෙල්ලමක් විදියට හිතන්නේ. මේ සෙල්ලම ලෙල්ලම වෙච්ච වෙලාවක. මේ අවුරුදු 6ක දියණියක් එක පියා කියලා මේ දුම්රියට පැනලා ජීවිතය කරගෙන තියෙන්නේ. ඒක දරා ගන්න බැරුව. මොකද මම ඔයාලට ආන වොයිස් කට් එකක් මේකේ දානවා. මේක ගොඩක් තියෙනවා. මේකේ අවශ්‍ය තැන් ටික විතරක් මම ඔයාලට දාන්නම්. යාලට දැන් මේ කතාවල් මට ඔයාලත් එක්ක බෙදා ගන්න නේ. හරිද? දැන් මේ එක්තරා ස්වාම පුරුෂයෙකුට නෝනගේ හරිද වෙන අයත් එක්ක වීඩියෝ චැට් දාලා රෙදි නැතුව ඉන්න වීඩියෝ චැට් රෙකෝඩින් ඊ මහත්තයට යවලා. එතකොට මිනිස් ඒ නෝන දන්නේ නෑ මේක වීඩියෝ කරගෙන කියලා. හරිද? වීඩියෝ කරලා සෙට්ලා හිටිය කොල්ලා ඒ ටික වීඩියෝ කරලා කොමාරි මහත්තයට යවනවා. මහත්තයා ළඟට ගිහිල්ලා දෙනවා. එතකොට මේ නෝනා ඒ රට අපු කාන්තාව දන්නේ මේ තමන්ගේ නිර්වත වීඩියෝ වෙනවයි කියන එක දන්නේ.
නමුත් ඒව නිර්වත මිනිහගේ අතට ගියාම මිනිහ කල්පනා කරයි යකෝ මගේ ගෑනි මට රෙදි ගැලෙවුව විතරක් නෙමෙයි මේ කොහෙවත් ඒකට රෙදි කරව දෙන්නේ නැහැ. එතකොට ඒක අනිත් එක වෙන මිනිහෙක් එක ෆොටෝ ගහලා ඒක දානවා. එතකොට සමහර අයලා ඉන්නවා සමහර අයලා ඉන්නවා ලංකාවේ මහත්යට තමන් තියාගෙන ඉන්න කියලා ලොකු කමර චණ්ඩි කමර පෙන්නනවා. හැබැයි අවසානයේ මේ වගේ ජීවිත විනාශ වෙන්න පුළුවන්. හරිද? මොකද රට එන්න කලින් ලුණුයි බතුයි කම කරත්තරම්. ඔයා තමයි මගේ ප්‍රථම ආදරේ. ඔයාලට මතක ඇති පෞගිය කාලේ නිලන්ත බොස්. වචනයක් අල්ලගෙන නිලන්ත බොස් තමාන විදියට අර මේ ලංකාවේ ප්‍රධාන මාධ්‍යවේදියෝන්ගේ මේ channel වලට ඉරන් ගිහලා ටෝක් කරා. නේද? එතකොට ඒ මිනිස්සු ඒ ගෑනුත් එක්ක ඉඳපුවා බදාගෙන හපාගෙන ඉඳපු ෆොටෝ සමාජ මාධ්‍ය වලින් TikTok වලින් අර හිමින් එළියට එනවා. හරිද? ඒ එළියට ආවම කියනවා ඔව් මං ත්‍යාගන හිටියේ ඒක මේ මාපත් එක්ක හිතලා අහුණා. එතකොට උන් එහෙම කිව්වම එතකොට අර ගෑනේ ඉපදිට මේ ජීවත් වෙන ගෑනිව කෙලින්ම වේසියක් කරේ නැද්ද? ඒ වුන්ට ගන්නන්නේ. තව එකක් අර පස්සේ ඔය ලීක් කියලා දිනන ඒක තියාගෙන දැන් වටේ යවනවා කට්ටියගේ අතට. මගේ අතට ඇවිල්ලා දිනන. හරිද? එකටම හිටපු උන් එක්ක අපිට අපිට විරුද්ධව කතා කරන්න පෙළගස්සපු කාන්තාවක්. මේ රටේ නෙමෙයි වෙනත් රටක ඉන්නේ. ඊ ගෑණිගේ රෙදි කලවල මුම්ම. රෙදි කලවල ආතල් අරගෙන දැන් ඊ ගෑණිගේ ඒ නිරුවතේ ඕන්න බෙදාහැරලා. හරිද? ඊ එකටම ඉන්නේ. හරිද? දැන් ඊ ගෑණිගේ නිකන් හරි ඊ ගෑණිගේ නිරුවතිය ඡායා රූප අනම්මන උන්ගේ පවුලට ගියාම මොකද වෙන්නේ? මුම් මේ ගෑනු වෙනුවෙන් මේ අම්මලා වෙනුවෙන් රටේ ඉන්න අම්මලා වෙනුවෙන් කතා කරපු මිනිස්සු එහෙම දේවල් කරනකොට මාර විදියට අර මොනාද හැඟුම්බරව මිනිස්සුන්ට මාර විදියට අපි මේ අපි කාන්තාව වෙනුවෙන් පිණි හිටින්නේ අද මේ යාට හෙට අරයට මේ මොනවා හරි වුණොත් කියන්නේ මිනිස්සුට කපුදී යකෝ මුම්ම රෙදි ගලවලා මුම්ම මේ මිනිස්සුන්ගේ නිර්වත එළියට දාලා. හරිද? උන් එන සීන් එකේ ඉන්නවනේ. ඈ එක ගෑණියෙක්ට කිව්වා දැන් මැරිච්ච ගෑනු නෙමෙයි මේවා ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ට කරපු දේවල්. හරිද? ජීවත් වෙන ඕනම කෙනෙකුට රට ඇවිල්ලා ජීවත් වෙන ඕනම කෙනෙකුට කියන්නේ ඔය සෙල්ලම් කරන්න එපා. හරිද? මොකද අද කෙනෙකුට වෙන්න පුළුවන් හිට තව කෙනෙකුට වෙන්න පුළුවන්. ඔයාලගේ තනිකමට පාළුවට කතා කරන දේවල් වලට සම්බන්ධකම් පාත් වෙන ඒවට මම මොකුත් කියන්නේ. මොකද මට ඕකේ මම කිව්වා කියලා ඕන අතර වෙන්නේ නේ. හැබැයි මට එක දෙයක් ඔයාලට කියන්න පුළුවන්. හැබැයි ඔයාලා පවුල් එක ලංකාවේ පවුලත් එක්ක සෙල්ලම් කරන්න. සමහරට වාගේ මහත්වාව එපා වෙලා වෙන්න පුළුවන් ඔය රටාවේ. ඒ එපා වෙලා ආවට ඔයා සම්බන්ධයක් පටන් ගත්තත් ඒ තොරතුරු ඔයා මේ මාත්‍රේ දැනගන්න තියන්න එපා. ඒක සමහරට ඔයාගේ බඩින් බදාපු දරුවොත් එක්ක තමයි වන්දි ගවන්න වෙන්නේ. හරිද? ඔයා තවත් කාන්තාවක් එක්ක වෙන්න පුළුවන් ඇසුරු කරන්න. ඒ කාන්තාව ගා නිරුවත බලලා ආස්වාදය ලැබුණෙත්. ඔයා සම්බන්ධනේ දෙනෙත්. මේ බොරු නෙමෙයි. හැබැයි වා ඒ ගෑණිගේ නිරුවත වීඩියෝ කරගෙන ස්ක්‍රීන්ෂොට් ගහගෙන සමාජයට ඒ කාන්තාවගේ ලංකාවේ ගෙදරට එහෙම දේවල් කරන්න. මොකද ඔයාට ඔක සෙල්ලමක් වෙන්න පුළුවන්. ඔයාගේ සමාජයට ඔයාට ඔයාව ඇතැරපු හින්දා වෙන්න පුළුවන්. නැත්නම් ඔයා පරිගැනීමක චේතනාවකින් වෙන්න පුළුවන්. නැත්නම් ඔයාගේ ලොකු කමට අනිකා මට්ට පුළුවන්. එහෙම හින්දා වෙන්න පුළුවන්. නමුත් ඒ දේවල් කරන්න එකපාරක් නෙවෙයි දාපාරක් කියන්නේ. මම කිව්වා කියලා ඕ නතර වෙන්න නතර ගෑනු පිරිමි සම්බන්ධකම් නතර වෙන්නේ නේ. හරිද? ඒවට මම කොහෙත්ම ඒක කරන්න කියන්නේ නැහැ, පා කියන්නේ නැහැ. මොකද මම දන්නවා මං කිව්වා කියලා ඒක නතර කරන නතර වෙන දෙයක් නෙමෙයි. ඔයාලට පේන්න ඇති සමහර ඒවා රණවිරුවත් එක්ක සම්බන්ධලා හල්ලි දීලා නිර්වද දීලා අන්තිමට නිර්වද බ්ලැක්මේල් කරපුවා. ඕන තරම් තියෙනවා. මගේ channel එකේ වීඩියෝ තියෙනවා. ඉතින් ඒක නිසා හැම කාන්තාවකටම කියන්නේ මේ මොන වුණත් ඉතින් මේ ජීවිත දෙක ඉවරයි. මොන වුණත් ඉතින් අවුරුදු 38ක් වෙන මිනිහා ප්‍රශ්නයක් නැහැ. අර අවුරුදු 6 කෙල් පොඩියකි මොනවද දැනගෙන මේ අම්මගේ තාත්තගේ විරසකයට අම්ම කරපු වරදකට ඒ දරුවගේ ජීවිතෙත් බිඳ ගත්තා. මේක නිසා මේකේ ගන්න ඕන දේවල් තේරුම් ගත්තා මට ඇති. නමුත් මේම දේවල් නොවෙන්න මේ ප්‍රාර්ථනා කරන්න කියලා තමයි මට කියන්නේ. මොකද මැරිච්ච දෙන්න ජීවිතය අතහැරලා ගිහින් ඉවරයි. නමුත් එයාම සමහර කණියන් සම්බන්ධෙත් එක්ක ඒ තාත්තා ඒ ජීවිතේ හැර යනකොට තමහට එක යහනේ වෙන්න පුළුවන් විදිය. හරිද? මිනිහත් එක්ක රණ්ඩු වෙනකොට
මිනිහට වීඩියෝ ටික හරි ෆොටෝ හරි මිනිහෙක් එක්ක ඉඳගෙන හරි කතා කරලා දැන් කොහොම හරි මිනිහට වාව ගන්න බැරි තැන තමයි පොඩි එකත් එක්ක නෝ. මොකද ඒ කට්ටිය සමාජයට සමාජයට මොන දෙන්න බැරුව ඇති. තමන්ගේ නෝන කරපු දේ එක්ක සමාජයට මොන දෙන්න බැරි ඇති. හරි ඒක නිසා සංවේදී මිනිස්සුත් ඉන්නවා. ගෑණි මිනිහෙක් එක ගියයි කියලා මිනිහට ගෑණියෙක් ගේන්න බැරි කමක් නැණි. ඒක නිසා ඉතින් ලංකාව මිනිස්සුන්ට කියන්නේ ගෑණි දේවල් වැරදි වැඩක් හරි මිනිහා හරි වැරදි වැඩක් කරනවා. ඒ ගෑණටත් පුළුවන් මේ මිනිහ ඇතරලා වෙන ගෑණියෙක්. මොකද ජීවිතේ නැති කරගන්න එක ඒකට උත්තරේනි. ඔය ටික තමයි කියන්න ඕන ලතුමනි. එදේ බොහෝ විට රටේ ඉන්න කාටත් අමතක කරන්න එපා. ඔයාලා ජීවිත එක එකක් එක්ක එකක ආතල් එකක් ගන්න ගියාට ජීවිත ගොඩක් එක්ක සෙල්ලම් කරන්න කියන එක අමතක කරන්න එපා. ඒක නිසා හොඳට පලි ගන්න එක හරි පලි ගැනීම හෝ නිකන් රිද්දන්න හරි කරන දේවල් පොඩ්ඩක් එකපාරක් ආපාරක් කරන්න. මොකද ඒ විදෙස්ගත බිරිඳගේ අනියම් සම්බන්ධ දැනගත්ත නිසා පියා සහ දියණිය දුම් දියට පැන ජීවිතයෙන් සමතයි. ඒ දෙන්නට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. මේ වගේ අකල් මන්දිරට කවදාවත් පුදුරන මේ වගේ ප්‍රාර්ථනා කරනවා. හරිද? ඉතින් ඒක නිසා බොහෝ අය ඔයාව සේල් කරන්න පුළුවන්. ඔයාගේ නිර්වද සේල් වෙන්න පුළුවන්. ඔයාගේ පවුලේ මිනිස්සුන්ට මේ ගැන දැනගන්න සලස්සන්න පුළුවන්. ඒ නිසා ඔයත් අපාරක් හිතන්න. මොකද කොච්චර මෙහිම ළඟින් හිටියත් මනුස්ස සතා තරම් විශ්වාස කරන්න බැරි කිසිම සතෙක් ලෝකේ මේ වෙනකොට ඉපදිලා නැහැ. විශ්වාස කරන්න පුළුවන් දෙන්නයි එක එක ඉපදිලා නැහැ. අනිත් එක ජීවතුන් අතරනේ.